ඔය දැන් ඔය ඇමරිකාවේ මිනිස්සු ඇඉන්නවා ජැක්කෝන් ෆීල් කියලා. එයා ඒ කියන්නේ 60 ගණන් වල විතර තායිවන්තර ගිහිල්ලා පැවිදුණා. පැවිදුණාට පස්සේ එයා දන්නේ නැහැ පැවිදුනේ මහණිකායි. ඉතින් ඒකේ තියෙන ඔය පූජා විදි අනම්මනම් තියෙනවා. ඉතින් මෙයා බැලුවා මේක නෙවෙයි මං ආවේ නිවනක් පලාතක නැහැ. ගෙජ්ජෝල්නවා, සද්වර්ණ කොටි වනවනවා, අඳුන් කුරුපත්තු කරන අනම්මනම්. ඊට සීමා ලොකු ආමරුම හම්බෙන්න පුළුවන් පිටරණින් ආපු කෙනානේ. කොල්ල මේක නෙමෙයි ස්වාමීන් වහන්සේ මම බලාපොරොත්තු වෙච්ච දේ. මට ඕනේ මේ මගේ සීල සමාධි ප්‍රඥා. හරි. මම ඔය යවන්නම් අරණ්‍ය ප්‍රතිපදාවක් කියලා එකක් තියෙනවා. ඒකට යවන්නම් කියලා අරණ්‍ය ප්‍රතිපදාවට ඇරියා. ඒක බලනකොට භාවනා කරනවා වාඩි වෙනවා. හරි රේඩියෝ හොඳයි. ඉතින් ගිය ගමන් මට ලොකු සද්දාවක් පහළ වුණාට පස්සේ හිතුවලු මේකේ ඉන්න ලොකු ආමරණ අනිවාර්යයෙන්ම රහත් කිය. හොඳයි නේ මේ හිතනගෙනේ දැන් එහෙම හිතනවනේ දැන් මටත් හොඳයි. ඉන් දවසක් මේ ආමුදුරෝ මේ යනකොට මිනිස්සු ටිකක් වට කරගෙන දිග සේවපාවක ඉඳන් සුරුට්ටුවක් ආගෙන අර සේවකයන්ට බයින්වලු. අපි අර ගල කරගෙන ගහෝනේ කරන තියෙ. මෙහෙම කරපි කියලා ගන්න. මියම් බලන් හිටියලු යකෝ මේ ආතන් වාචනමක් වෙන්න පුළුවන්ද දැන් මේ මිනිස්සු අරගෙන වැඩ ගන්න. කමන්නේ නැහැ. ඒක මම නරක වෙලාවට ගියේ කෙන වැඩි කියලා කුටියට ගිහිල්ලා භාවනා කරලු. ඒකලා හරි අනිත් දවසේ යනකොට මේ සුරුට්ටුවක් බොනවා දැක්කලු. එදා හිතාගත්තලු දැන් අර පන්සලේ ඉන්නකොට නම් ගෙජ්ජි හොල්ලන එක නිසා හොඳ නැහැ. දැන් මෙතන බලනකොට මේ මහරතන් වහන්සේ බලනකොට මේ සුරුට්ටු වල ඊට පස්සේ දවස් දෙක තුනක් යනවා මෙයා පියුරු අරින් දීතාගෙන ගිහිල්ලා කතා කරලා කියලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ පිටරටින් ද ලාවි ලොකු බලාපොරොත්තු ඇතුව ඒක එකක්වත් හරියන්නේ නැහැ. මම ඒ නිසා මම යන්නයි හදන ප්‍රශ්නයක් නැහැ මහත්තයා. එහෙම තමයි ඉවලයි හැටි. මේ හාමුදුරුව පියුරු අරින් ගසීරයින් දී කියලා. ඉතින් මෙයාට හිතට මැදිලු. මම කවලු මේ ඔක්කොම බලාපොරොත්තු තිබුණේ නැතුනේ ඔබ වහන්සේ නිසා කියන එක කියන්න ඕනලු දැන් මෙයාට. මම මේ ගමේ පන්සල දාලා ආවේ අරණ්‍යයට. අරණ්‍ය ඔබ වහන්සේ තමයි මට තිබුණ බලාපොරොත්තුව. ඔබ වහන්සේ විශ්වාස තිබුණ බලාපොරොත්තු මං සුන් කෙරුවා. මොකද ඔබ වහන්සේ මෙන්න මෙහෙම කෙරුවයි කියලා මෙයා බොහොම අමාරුවෙන් අවස්ථාව අරගෙන කිව්වලු. කිව්වට පස්සේ යාමුදු කිව්වලු හරි වටිනවනේ මහත්තයා. මහත්තයනේ දාම සිවුර ඉන්නකවලු. දැන් ඔයා ඔච්චර කාල රහතන් වහන්සේ එළියේ දෙහුවේ කියලා වලු. එළියේ ඉන්න තාක්කල් රහතන් වහන්සේට වැඳ වැඳ ඉන්නවා මිසක්කා උඹ රහත් වෙන්න බලන්නේ නැහැ. ඒක තමයි මේ සාතනේ තියෙන හේනේ. ඒසා කරුණා කරලා මං හිතපු නිසා රහත් නැහැ. මම රහත් වෙන්න ඕනේ කියලා වැඩ කරමන් දැන්වත් යන්නේ ඵලයන් කිව්වා. මිනිහා ගිහිල්ලා නැහැ. ඒ ඉඳලා තියෙන අචංචා හමුදුරු. මන්ට ඔබ වහන්සේ තමයි සැක කියලා කෙලිම කියලා තියෙනවා. ඒක කිව්widetilde හරි වටිනවා. ඔබ මම රහත් කියලා හිතුවා නම් මට පන්සි මට මල්ටි හිටිය වැඳ වැඳ පූජා කර කර ඉදී ඒ වැඩක් තියෙනවනේ දැන් රහතන් වහන්සේනම කින්නෝනේ බාහිරේ. නෑ බාහිරේ හොයන්න එපා. ඉතින් එයා ජැක්කෝන් ෆීල් ලියන අචංචා ගැන එහෙම කෙලින්ම කියන්න මොන තරම් විශ්වාසයක් තියෙන්න ඕනද කියලා. ඉතින් මෙතෙක් කල තිබුණේ ගුරුවරයා පිළිබඳ අවිශ්වාසය. ඉතින් හැම කෙනාගෙන් බඩේ බිජු තියෙනවා. බඩේ බිජු තියෙනවා. ඒකයි අපිට භාවනා කරනකොට භාවනාවට පෙළඹෙන වෙලාවේ හිතේ එළඹිලා තියෙන හැටි හිත සූදානම් ශරීරය බැලුවොත් නිවර්ණ එකක් දෙයක් පේනවා. ඊතර ප්‍රශ්නයක් නැහැ. හැබැයි පහම එක සැරේ එන්නේ නැහැ. එකක් හිට වෙලාවලුත් තියෙනවා. මෙන්න මේ එනේන වෙලාවේ මේ නිවර්ණේ හරියට දන්නවනම් ඔන්න කියන්න පුළුවන් ඉස්සරට වැඩිය මට දැන් නිවර්ණ කණින්ම අල්ලන්න පුළුවන්. මට නම් කරලා කියන්න පුළුවන්. කිසි බයක් නැතුව ප්‍රසිද්ධ සබාවක් කියන්න පුළුවන්. මට වැඩිපුර ඉන්නේ කාමච්ඡන්දය. මෙන්න ලකුණු. නිදිමත එන්නෙම නැහැ. ද්වේෂයක් එන්නෙම නැහැ. භාවනා කරන්නම බෑ. අරමුණේ හිත තියෙන්නෙම නැහැ. හැබැයි හොඳටම දන්න ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ කාමච්ඡන්දය තියෙන්නේ කියලා. ද්වේෂය වනම් කාමච්ඡන්දය එන්නෙම නැහැ. නිදිමතක් එන්නෙම නැහැ. අරමුණ පෙයින්නෙම නැහැ. කඤ්ඤම් මරඤ්ඤම් කියාගෙන තමයි ජීවත් වෙන්නේ. ඒක කියන්න පුළුවන්. අන්න අවිද්‍යාව නැති වෙන තැන. බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා අවිද්‍යාවට ආසන්න කාරණාව නිවරණ නිවරණ වලට ද්වේෂ කරන්න එපා. බැනලා වැඩක් නැහැ. මේ එනේන වෙලාවේ අඳුනගනි. මෙන්න මේ ඒකලි වෙල යාව මේ කොටු කරලා කියන්න ඕනේ වැදගත් එකටම කියලා කියන්න ඕනේ මම ගියේ භාවනා කරන්න සක්මන තමයි ගිරුවේ. වම දකුණට යන්නේ නැහැ. හිත යන්නේ මේකට. සක්මන ගිහිලා සක්මන ගියා කියලා දාන්න. එතකොට මේ සක්මණට ගිය වෙලාවේ සක්මණ දන්නේ එකයි සක්මණට හරි ගියේ නැතු කාමච්ඡන්දේන එකේ දෙකේම එකම කුසලයේ සිද්ධ වෙයි. දෙකම එකම විද්‍යාව තේරුම් ගන්න. බෞද්ධයාට විතරයි මේක තේරෙන්නේ නැත්තේ.
බෞද්ධය මේ කාමච්ඡන්දයට බැන බැන ඒක දැක්කට ද්වේෂ කර කර නිතකි මිතර මෙච්චර බාහන කරොමට තාම කාමච්ඡන්ද එනවනේ කියලා සාප කර කර ඉන්නවා මිසක් මේ දැකීම මගේම ඥාණයෙන් මං අත්පනා පිට මේ දැක්කේ මන්ට ඒ විතරක් නෙවෙයි මට කියන්නත් පුළුවන් කමක් තියෙනවා කියලා ඒක මේ කවුරු හරි ඉස්සරහා කම්ඩාන්සුදෙන්ට හෙලි කෙරුවා නම් පුදුමාකාර සුද්ධියක් වෙනවා පුදුමාකාර අවිද්‍යාව දුරු වීමක් වෙනවා අවිද්‍යාවට ආසන කාරණාව නීවරණ ඉතින් නීවරණ අපිට මේ එන්නේ මේ තරම් අපිව ලුහු බැඳගෙන එන්නේ ආසන්න කාරණාවක් තියෙනනේ මේ කය වචන හිත කියන එකේ තියෙන අවිචාරවත් ගතිය නිසා මේකේ තියෙන ඕනේ තරම් නීවරණ ඇති නොවන පරිසර පුද්ගලයෝ සිද්ධි අපි ඇසුරු කරන්නෙම නීවරණ තියෙන තැන්. කිවල් දොරවල් කිව්වා නම් නගරයේ ගම කිව්වා නම් ගණයා කෙරේ කුලයා කෙරේ බැඳුනා නම් ආය හොදන්න ගූවක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ත්‍විත දුෂ්චරිතවල ඉන්නකොට නීවරණ එනවයි කියන එක අහන්න දෙයක් නැහැ. ඉතින් කොයි වෙලාවක හරි නීවරණ එක එක කොටු කරගත්ත වෙලාවක යාට හිතෙනවා මං ආයෙත් යන්නේ ඔකක් අවලටම තමයි. කමක් නැහැ. ඉතින් ඒ ලබාවුපන් හැටියෙන්නේ මට පුළුවන් ද ඉස්සරහට ඒකට නොයන තැනකට කාය දුෂ්චරිත වචී දුෂ්චරිත මනෝ දුෂ්චරිත නැති ලෝකයකට යන්න. එහෙම නැත්නම් මේ ඔපරේෂන් එක කරන්න ඉස්සලා මේ ලෙඩා ජීවාණු හරණය කරගන්න තියටර් එක ජීවාණු හරණය කරගන්න ඒකට හොඳ දොස්තර කෙනෙක් හොයන්නේ නැතුව මේක කපලා හරියන්නේ නැහැ. කියලා එතකොට බලන්න භාවනාදී කොච්චර ගැඹුරකට යන්න ඕනද කෙනෙකුට තමන්ගෙට එන නීවරණේ වශයෙන් තේරුම් ගන්න. අපි මේ නීවරණ වලට දොස් කර කර දොස් කිය කිය බැන බැන හිටපු ලෝකෙනේ. ඊට පස්සේ තමයි ආ තමන්ගේ සීලය ගැන සාකච්ඡා කරන්නේ. මම මේ ඉඳලා තියෙන තැන හරිනේ. මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදි මේ ක්‍රියා කළා වැරදි ඒ නිසා ඉස්සරහට දැනගනින් ආයෝකක් ආවේ ඇතේ ඔළුවේ තියාගෙන නටන්න බෑ හිමීට මමට තික්නල් දාපන් දකුණු කපපන් හිමීට කරුණා කළ බලයන් පැත්තකට ලෝකයා ලුහු බැඳ බැඳ පහර දෙනවා ඇයි ඒ අපි මෙතෙක් කල් එහෙම යන අයට කරදර කරලා තියෙනවා ජීවිතේ එකයි අනුන් එහෙම යන්න හදන වෙලාවට හරියට අපි කරදර කරලා තිනවා. ඒ යන්නේවා අපිත් එක්ක ඉමු. අපි එකට බත් කාලා එකට බීලා එකට කාලා බීලා ඉමු කියාගෙන හරි ආසාවෙන් දැති අපි යන්න හදනකොට පොඩි කරදර වෙනවා. පොඩි නෑ ලොකුයෝ වෙනවා. ඒ මොකද මේ ලෝකේ තියෙන දුස්චරිත වලට කාටවත් එහෙම අත උසලා කියන්න ඇඟිල්ලක් උසලා කියන්න කෙනෙක් නෑ. මට මෙහෙම දුස්චරිත නෑයි කියලා. නමුත් දුස්චරිත නැති තැන් තියෙනවා. විලාවල් තියෙනවා. ක්‍රම තියෙනවා. අන්න එව්වට හිමීට යන්න නම් ඊට ඉස්සෙල්ලා විශාල විපස්සනාක සාර්ථකත්වයක් ඇති වෙන්න ඕන. අපි හිතන්නේ මේ සීලෙන් සමාධියෙන් විපස්සනා වෙනවයි කියලානේ. නමුත් මෙතන කියන්නේ අවිද්‍යාව දැනගෙන අවිද්‍යාවට හේතු වෙන නීවරණ දැනගෙන නීවරණ තුනී වෙනකොට තමයි එයාට මේ සීලය වැඩි කියලා තේරෙන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය එන්නේ. අපිට සාමාන්‍ය දහම් පාසලේ නම් උගන්වන්නේ සීල සමාධි ප්‍රඥා.